අපි ඔයාලට තවත් සර්පයක් ගැන කියලා දෙනවා. ඉතින් මේ ඉන්නේ කටකලුව කියන නිර්විස සර්පයා. ඉතින් මෙයා ගැන තමයි අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මෙයාව මරනවා. මේකට හේතුව තමයි හබරලෙක් කියලා හිතාගෙන තමයි ගොඩක් දෙනාට මෙයාව මරන්නේ. ඉතින් ඒකට හේතුව තමයි මෙයාගේ වෛරම් පේන. ඉතින් නමුත් මෙයාව අපට අඳුර ගන්න පුළුවන්. මෙයාගේ තියෙනවා ඉසේ වෛරම් පේන දෙකක්. ඉරි දෙකක් තියෙනවා. මේ ඉරි දෙකෙන් තමයි මෙයාව අඳුර ගන්න. ඉතින් ඒ වගේම තමයි දුඹුරු පාටයි දුඩු පාටයි හුරු දිග වෛරම් පේලයක් මෙයාගේ ඇඟ දිගටම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි වැඩුණු සර්පෙක් මෙයා ටිකක් වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් මෙයාගේ මෙතනින් එහාට ඒ එයාගේ වර්ණ පේළිය මැකිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මෙයාගේ හැඩහුරු තියෙන්නේ. ඒ වගේම බඩ පැත්ත ලස්සන වෛරම් පේළියක් මෙයාගේ තියෙන්නේ. ඉතින් මෙයා ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය වගේ රටවල ජීවත් වෙනවා. ඉතින් ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජීවත් වෙන සර්පෙක්. ඉතින් මෙයාගේ අනිත් සතුන් වැඩිය ලොකු ඇස් දෙකක් මෙයාගේ තියෙනවා. පැහැදිලි ගෙලක් එක්ක බලන ලොකු ඇස් දෙකයි කළු පාට ලොකු කර්මිකාවක් තමයි මෙයාට තියෙන්නේ. ඉතින් මෙයාට කටකලුවක් කියන හේතුව තමයි මෙයා ගොඩක් දෙනාට ගුලි වෙලා කටාරිනවා. සතෙක් දැක්කම බය වුණාන් පස්සේ මෙයාව කටාරිනවා. ඒ වගේ වෙලාවට මෙයාගේ කටේ තියෙන කළු පාට ගතිය නිසා මෙයාට කටකලුව කියලා නාමය හැදිලා තියෙනවා. ඉතින් මෙයා නිර්විස සර්පේ ලංකාවේ මීටර 18 අඩු ප්‍රදේශවල තමයි ජීවත් වෙන්නේ. වීල් කලාපවල අතරමැදි කලාප වැඩි වශයෙන් මෙයා අපට දැක ගන්න ලැබෙනවා. ඒ වගේ තමයි මේ බොහෝ දුරට මේ සාස්ත්‍රීය ආහාර වශයෙන් ගෙම්බෝ, කටුස්සු, රූණු, ඉකරල් වගේ සතුන් තමයි මෙයා ආහාරයට ගන්නෙ. ඒ වගේම තමයි නිවස ආශ්‍රිතව තැන්වල මෙයා බොහෝ දුරට වාසස්ථාන වශයෙන් හොරා ගන්න. ඒ වගේම තමයි වියලි කාලවල මෙයා ගස් පිළ වගේ ස්ථාන මෙයා තෝර ගන්නවා මෙයාගේ වාසස්ථානයේ හැටියට. ඉතින් මෙයාගේ වර්ගය බෝ කිරීම ගැන කතා කරනවා නම් මෙයා විත්තර තමයි දාන්නේ. වරකට විත්තර 5 සිට 12 දක්වා ප්‍රමාණයක් මෙයාගේ ගැහෙන සතෙකු විත්තර දානවා. ඒ වගේම තමයි කුඩා වේදීදී මෙයා මිලිමීටර 20 30 වගේ ප්‍රමාණයකින් වැඩෙනවා. ඒ වගේ තමයි ලොකු වර්ධන වන සර්පේ අඩි 4 5 වගේ දුරට වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් මෙයාත් ටිකක් වර්ධන වෙච්ච සතෙක්. බොහෝ වෙලාවට මෙයාගේ දෂ්ටනයක් මිනිසාට එතරම් හානි කර නැති වුණා. මේ වැටුණු සතයාගේ ගත් ඉතා තියුණුයි. මෙයාට ගොදුරු ගැනීම පහසුනේ. මෙයාගේ ගත් ටිකක් ලොකුවට තියෙනවා. ඉතින් මේ වගේ සර්පෙක් හැපුවොත් අපට තුවාලයක් සිදු කිරීම තරම් මෙයාට හැකියාවක් තියෙනවා. ඒ වගේ තමයි ලොකු දත් පිටලා තියෙන අතුරු මෙයා කපා කනවා. ඒ අවස්ථාවට අපට ලේන්ඩ තරම් දක්වා මෙයාට කපන්න පුළුවන්. ඉතින් මේ වගේ සර්පෙක් දැක්කොත් ඔයාලා බලන්න මේ අහිංසක සතෙක් මෙයාලා අඳුර ගන්න. මෙයාගේ හැඩරුව බලන්න. මෙයා අඳුර ගන්නේ මෙයාගේ එන්නේ වර්ණ පේලි. ලස්සන වර්ණ පේලියක් තියෙන මෙයා මේකෙන් තමයි මෙයාව අඳුර ගන්න. ඉතින් මේ අඳුර ගන්න අහිංසක සතු මරණක නවත්තන්න ඒකයි වාට මේ වීඩියෝ දාලා දෙන්නන්නේ. අහිංසක සතු මරණක නවත්තන්න. ඉතින් මරන්න එපා. ඒ මරණක නවත්තන්න. ඒක තමයි ගොඩක් දෙනාට මීයෝ ආහාරයට ගන්නවා. ඉතින් මේ මීයෝ ආහාරයට අරගෙන අපේ මීයන් විනාශ කරන්න උදුරට කටයුතු කරනවා. ඉතින් ඒකින්ද අපි කියන්නේ මෙයාගේ සතෙක් නිවසට ආවොත් එයාලව මරන්න හදන්නේ.